ගරු කථානායකතුමනි මම මේ අවස්ථාව ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මතු කරන්න ගිය සතිය අපිට දැනගන්න ලැබුණා ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණයට අපහාස කිරීම පිළිබඳව දනුවමක් සිර දනුවමක් රංජන් රාමනායක මැතිතුමාට තීන්දුව කර තිබෙන කාරණාව පිළිබඳව ඒ තීන්දුවත් සමගම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු අසුන මාස 6ක කාලයකට පසුව හිස්වන බව එතුම ප්‍රකාශ කළා තිබෙනවා දැන් ප්‍රකාශයෙන් ගම්යවන්නේ මාස 6ක් යනතෙක් රංජන් රාමනායක මැතිතුමාගේ පාර්ලිමේන්තු අසුන ඒ ආකාරයෙන්ම පැවතෙන බව කියන කාරණාව අපි මේ කාරණාව සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන තිබෙනවා විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු අසුන කිසිම අවස්ථාවක හිස් නොවන බව අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 66 වෙනි ව්‍යවස්ථාව 89 වෙනි ව්‍යවස්ථාව 91 වෙනි ව්‍යවස්ථාව 105 වෙනි ව්‍යවස්ථාව මේ ව්‍යවස්ථාවන් කොටස් 4 දිහා බලනකොට බොහොම පැහැදිලිව කියන්නට ඕන කිසිම ආකාරයකින් රංජන් රාමනායක මැතිතුමාට එතුමාගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන්නේ නැහැ. එනිසා විශේෂයෙන්ම මම කියන්නට කැමති මාස 6කට පසුවත් මැතිවරණ කොමිසම කියන ආකාරයට එතුමාගේ අසුන හිස්වනවයි කිව්වත් අපි බොහොම පැහැදිලිව කියන්න කැමති එසේ ක්‍රියාත්මක වුවහොත් ඊට විරුද්ධව ගත යුතු සියලුම නෛතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ගන්නට අපි සූදානම්. දරු කථානායකතුමනි මැතිවරණ කොමිසමේ ස්ථාවරය එසේ තිබෙදිත් මම ඔබතුමාගෙන් අහන්න කැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරන්නට බැඳී සිටින පුද්ගලයෙක් හැටියට ඇයි අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව මේ ගරු සභාවට කැඳුවේ නැත්තේ කියන කාරණාව ගැන මම ඔබතුමාගෙන් අහන්නට කැමති ඒ වගේම මම පැහැදිලිව කියන්නට ඕන රංජන් රාමනායක මැතිතුමා ජනතාවාදී ජනහිතකාමී හොරබොරු වංචා නැති අවංක දේශපාලන චරිතයක් මානව හිතවාදී පොදු ජනතාවට ආදරය කරන පුද්ගලෙක් එතුමාගේ සිරගත වීමත් සමග මේ රටේ ජනතාවගේ ප්‍රතිචාර ජාති ආගම් කුල මල පන්ති පක්ෂ ගෝත්‍ර බෙදෙන් තොරව හැමෝටම තේරෙනවා මම මේ කාරණාව කියනකොට රූප රාමුවන් වලින් නොපෙන්වුවත් ප්‍රතිපක්ෂ කණ්ඩායම හිනා වෙනවා ඒකත් රටේ ජනතාව දැනගත යුතුයි කෙසේ වෙතත් මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ මානව හිතවාදී රංජන් රාමනායක මැතිතුමාව කුමන පදනමක් යටතේද ඔබතුමා අද දවසේ පාර්ලිමේන්තුවට කැඳවේ නැත්තේ කියන එක ගැන පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා